සුබ දවසක් කියලා පිළිගන්නවා watch list educational video series එකේ තවත් අලුත් වීඩියෝ එකට. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා සරලවම මොකද්ද මේ plagiarism කියන්නේ කියලා. අපි මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද අපේ document එකේ තියෙන plagiarism percentage එක check කරගන්නේ කියලා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් Google එකේ search කරලා බලුවොත් online plagiarism check කරන websites ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් websites වල accuracy එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඒවා එච්චර advanced search run එකක් කරන්න තරම් powerful නැහැ. එහෙම වුණාම වෙන ප්‍රධානම අවුල තමයි අපි mislead වෙන එක. අපි අපේ report එක okay කියලා හිතුවට plagiarism percentage එක limit එකට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද අපේ check එකේ advanced නැතිකම නිසා. Finally අපි institute එකෙන් හරි university එකෙන් හරි plagiarism check කරද්දී එයා check කරන්නේ Turnitin වගේ advanced checkers වලින්. ඉතින් අපි මේ video එකෙන් කතා කරමු online free plagiarism check කරන්න පුළුවන් accuracy එකෙන් වැඩි websites කිහිපයක් ගැන. අපි බලමු කොහොමද plagiarism percentage එක හොයාගන්නේ හරියටම කියලා. පළවෙනි website එක විතර මම තෝරගත්තේ Doobly Checker site එක. Doobly Checker කියන්නේ plagiarism checker එකක් විතරක්ම නෙමෙයි. තවත් tools ගොඩක එකතුවක්. හැබැයි අපි මේ video එකේදී Doobly Checker එකේ plagiarism checker tool එකට stick වෙලා කතා කරමු. හරි ලේසි ඕනම plagiarism checker එකක් use කරන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ document එක පහසුවෙන්ම අවශ්‍ය කොටස copy කරලා මෙන්න මේ විදියට white box එක ඇතුළේ paste කරන්න. ඊට පස්සේ check plagiarism button එක click කරන්න. එතනින් එහාට එකින් එක check කරලා ඔයාලට accurate result එකක් site එකෙන්ම ලබා දෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාලට සාමාන්‍යයෙන් හැම site එකකම වගේ words 1000ක් තමයි අවම check එකකට insert කරන්න දෙන්නේ. ඉතින් මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ percentages විදියට ඔයාලගේ paragraph එකේ uniqueness එක. ඒ වගේම මෙන්න මේ options වලින් ඔයාලට පුළුවන් ඔයාලගේ සම්පූර්ණ document එකම එහෙමත් නැත්නම් URL එකක් attach කරලා plagiarism check කරන්න. ඉතින් මේ ක්‍රමය මේ Doobly Checker site එකට විතරක් ආවෙන ක්‍රමයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඕනම plagiarism checker එකක basic procedure එක තමයි ඒ. Doobly Checker එකේ තියෙන ලොකුම වාසිය තමයි සම්පූර්ණයෙන්ම free ඔයාලට මේ checking process එක කරගන්න පුළුවන් වීම. මොකද ගොඩක් වෙලාවට හොඳ accuracy එකක් එක්ක වැඩ කරන sites වලට අපිට pay කරන්න වෙනවා. මං හිතන්නේ නෑ සාමාන්‍යයෙන් ගොඩක් අය එහෙම මුදල් වියදම් කරගෙන මේ වැඩේ කරන්න කැමති වෙයි කියලා. ඒක නිසා හොඳම free option එක තෝරගන්න එක වැදගත්. Doobly Checker site එක විතරක් නෙමෙයි. CopyLeaks, PaperRate, Plagiarisma, Qtex, Small SEO tools කියන sites වලත් සාමාන්‍ය checkers වලට වඩා වැඩි accuracy එකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන් වුණා. ඒවත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් තවත් ගොඩක් මේ විදිහේ websites වගේම softwares උත් තියෙන online plagiarism check කරන්න පුළුවන්. මං කියන්නේ නැහැ සාමාන්‍යයෙන් Turnitin වගේ ගොඩක් powerful detail checker එකකින් කරන්න පුළුවන් search එකක් තරම් advanced විදිහට මේ websites වැඩ කරනවා කියලා. හැබැයි ගොඩක් දුරට accuracy එකක් එක්ක details ලබා ගන්න පුළුවන් කියලා හිතනවා මේ sites වලින් අනිත් sites වලට වඩා. ඒ වගේම required percentage එකට වඩා ඔයාගේ document එකේ plagiarism percentage එක වැඩි නම් ඔයාලට සිද්ධ වෙනවා ඒ අදාළ තැන නිවැරදි විදිහට තමන්ගේ අදහස් එකතු කරලා ඔයාලගේ වචන වලින් ලියන්න. කොහොමද නිවැරදිව එහෙම කරන්න කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ආයෙත් හම්බෙමු. සුබ දවසක්.